සිදුවීම් හා මිනිසුන් අතර ඇති සම්බන්ධය සලකා බැලීමේදී මිනිසුන් මූලික කොටස් තුනකට වර්ග කළ හැකිය කියනු ලැබේ. පළමුවැන්නෝ යම් යම් දේ සිදු කරන පුද්ගලයෝ. දෙවැන්නෝ යම් යම් දේ සිදුවන දෙක් බලා සිටින අය. තෙවැන්නෝ යම් යම් දේ සිදුවන දෙක පුදුමයට පත්වන අය. රැකියා ලෝකෙට පිවිසීමේදීද මේ පිරිස් මේ ආකාරයටම අපිට මුණ ගැසේ. ඇතමෙක් පහසුවෙන්ම වැඩ ලෝකෙට පිවිසෙති. තව කෙකු රස්සා තමා වෙතට පැමිණෙන තෙක් බලා සිටින අතර තවත් සමහරෙක් ඇතැම්ම රස්සා සොයා ගන්න අයුරු දෙක විමතියට පත් වෙති. යම් යම් දේ සිදුවන තෙක් බලා සිටින්නන් හෝ ඒවා පිළිබඳ විමිතියට පත්වන්නන් වෙනුවට දේවල් සිදු කළ හැකියි සමාජයට අවශ්‍යව තිබේ. සුදු කරපිට රැකියාවන් කෙරෙහි සමාජයේ ඇති ඉල්ලුම එකී රැකියාවක් සඳහා ආරෝපණය කර ඇති සමාජ තත්ත්වය නිසා ඇති ඌවක් බවට සැකයක් නැත. එහෙත් එබඳු තත්ත්වයන් ඉක්මවා යන අවස්ථා පවතින වෘත්තීය ලෝකයේ තුල ඌව සොයා ගැනීමට එතරම් අපහසු නොවේ. ඇඳ සිටි නිලැඳුව පුරාම කළු පැහැති මජන්ත ඇවුරුන එමෙන්ම අතපය ඌව ග්‍රීස් හා මජන් ගාගත් පුද්ගලයෙක් දෙස අපූල ඇසකින් බලන කෙනෙකු වෙත නම් කලාතුරකිනි. හැම තැනම සාක්කු එල්ලා ඇති හා ඒවායේ නොයෙක් අඩුපාඩු පුරවා ඇති මජන් ඇතුමේ සරසන මෝටර රථ කාර්මිකයෙකුට ඒ ඇඳුමින් ඕනෑම තැනකට යා හැකිය. ඔහු අත දිගු කළ විට නොනවත්වන තැනක ඌව බසයක් නතර කරයි. ඔහු ලබන සැලකිල්ල හා ගෞරවයේ වෘත්තිය හා බැඳුනකි. අදාළ ශේෂ්ත්‍රයයි මේ කාර්මිකයෝ කෙතරම් වටිනා මෙහෙයක් ඉටු කරන්නකෝ දැයි නිසකව දනී. එහෙත් වැදගත්ම කාරණේ නම් මෙබඳු කාර්මිකයන් පළමුව ගරාජ් එකට එන්නේ අත්උදව් කරවන ලෙස වීමයි. ප්‍රධාන කාර්මික ශිල්පියාගේ නැත්නම් ලොකු බස් උන්නැහැගේ අත්උදව් කරවන ලෙස පැමිණෙන මෝහු පළමුව වාහන සෝදති. මචං පිස දමති. අවශ්‍ය කරන උපගන්න කාර්මික ශිල්පියාට ළඟට ගෙන විත් දෙති. කෑම ගෙනෙන්නට නැත්නම් වෙනත් එබඳු සුළුසුළු කරුණු සඳහා කඩේ යති. දිනකට පැය 8ක් 10ක් ගරාජ් එකේ නොයෙක් කටයුතු වලට සම්මාදම් වී සවස හෝ රාත්‍රී කාලයේ අධික පිස දාගෙන ගෙදර යති. වෙනත් වචන වලින් කියන්නේ නම් මේ අත්උදව් කරවෝ කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොලබති. ස්වේච්ඡා සේවයකින් නිරත වෙති. මේ මෝටර රථ කාර්මිකයන්ට පමණක් පුදුවක් නොවේ. පෙදරේරු වඩු කාර්මිකාදී විවිධ කාර්මික ශේෂ්ත්‍රවලටත් රාජ්‍ය නවන සංවිධාන හෝ පෞද්ගලික අංශයේ කාර්යවලටත් පොදු වකි. මේ ආකාරයට ස්වේච්ඡාවෙන් කටයුතු කරන ආධුනිකයින්ගෙන් පිසුදයි අසන පුද්ගලයන් සිටින බව අපි දනිමු. එහෙත් මෙම කාලය තුළ ඔවුන් ලබන පුහුණුව පරිචය හා සම්බන්ධතා මිල කළ නොහැකිය. ඇතැම් විට මේ ඇට සන්තෝෂම් ලෙස ලැබෙන දීමනාද ආයතනයේ ලැබෙන පොකට් මනි හෝ ගමන් ගාස්තු වැනි යම් යම් දේද තිබේ. එහෙත් හෙටගෙන බලාපොරොත්තුවක් ඇති නිවැරදි ආකල්පෙන් යුතු පුද්ගලයා මේ ස්වේච්ඡා සේවයේ නිරතව සිටින්නේ ඒ මුදල හෝ දීමනාව වෙනුවෙන් නොවේ. මේ නොමිල සේවය හෙට දවස උදෙසා කරන කවර තරම් විශාල ආයෝජනයක් දැයි මැනවින් දන්නා නිසාය. වැඩ ලෝකෙට ප්‍රවිෂ්ඨ වීම සඳහා මාවතක් සොයන ඕනෑම ආධුනිකයෙක්ට ඒ සඳහා ඇති මාවත් අතර ස්වේච්ඡා සේවයේ කදිම නිදසුනකි. ඒ සඳහා ඇති මාවත් අතර ස්වේච්ඡා සේවයේ කදිම ආරම්භයකි. ස්වේච්ඡාවෙන් යමක් ඉටු කිරීමට පෙළඹීම තුළ එවින ඔබ තුළ ඇති කැපවීම හා උනන්දුව පෙන්නුම් කෙරේ. එමෙන්ම වැඩක් නිවැරදි කිරීමටත් වෘත්තීය සාර්ථකත්වය සඳහාත් පළපුරුදු තරම් වටිනා සුදුසුකමක් තවත් නැත. ඔබ වැඩ කරමින් හෙදින්නේ මුදලකට නොවුනද එම වැඩ තුළින් දිනෙන් දින ලබා ගන්නා අත්දැකීම ඔබේ වටිනාකම දිනෙන් දින ඉහළ දමයි. වෘත්තීය ලෝකයේදී අවසෙයි විශ්වාසනීයත්වයේ ගොඩනැගෙන්නේද මෙකී පළපුරුද්ද හරහායි. ඔබ වැඩ කරන ආයතනයේදී මුදලක් ලබාගෙන උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කරන විට එහි පුරප්පාඩුවක් ඇති වහම එහි ප්‍රමුඛතාවය ඔබට ලැබෙන බැව් අමුතෙන් කිය යුතු නොවේ. එම ස්ථානයේ වැඩ කළ කාලය පිළිබඳ ඔබේ අයිදුම්පතේ සටහන් වනු ඇත්තේ සේවා පළපුරුද්ද යටතේය. ඒ විශාලම ඉබේමකි. මේ හැම මිලක්ම ලැබෙනු ඇත්තේ ඔබ නොමිලේ කරන සේවාව තුළය. ඇතැම් විට මේ ආකාරයේ වැඩ කටයුතු සඳහා අයිදුම් කරුවන් විසින්ම නිවැරදි තක්සේරුවක් නොකිරීම බහුලව දැකිය හැකි දුර්වලකමකි. අපට දක්නට ලැබෙන ආධුනික අයිදුම්පත් අතර හිස්තැන් පිරී තිබෙන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල වලින් පමණි. CV එක නැත්නම් ජීවදත්ත සටහන උසස් අධ්‍යාපන ප්‍රතිඵල මත පමණක් පදනම්ව ඇති විට වුවත් අතමෙකුට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම ලැබේ. එබඳු අයදුම් කරුවන් සමග සාකච්ඡා කිරීමේදී මතුවන කරුණු ආශ්‍රයෙන් ඔවුන් ලබා තිබෙන අත්දැකීම් සොයාගත් විට ඒවා ජීවදත්ත සටහනට ඇතුළත් නොකලේ මන්දයන ගැන විමතියක් ඇතිවේ. නිදසුනක් වශයෙන් ඉගෙන ගන්න කාලෙ සිටම දහම් පාසලක ඉගැන්වීමේ නිරත වූ අයෙක් ඒ සුදුසුකමක් ලෙස තම ජීවදත්ත සටහනට ඇතුළත් නොකරති. දහම් පාසලක ඉගැන්වීම යනු හුදෙක් ස්වේච්ඡා කටයුත්තකි. ඒ තුළින් ඔහුගේ හෝ ඇගේ වටිනාකම් පිළිබඳ මිනුමක් ඇති කරගත හැකිය. සැබවීම දහම් පාසලේ ඉගැන්වීම කටයුතු කරන්නේ අවශ්‍ය විටක ඒ සුදුසුකමක් ලෙස විකුණන්නට නොවන බව සැබෑවේ. එහෙත් එම වටිනාකම ඔහුට හෝ ඇයට ලැබිය යුත්තකි. තවත් අතකින් ඉගැන්වීම වූ කලී අදාළ අයදුම්කරුවාගේ කුසලතාවන් පිළිබඳ මිනුමකි. ඔහුගේ හෝ ඇගේ සංවේදන කුසලතාව පරිපාලනමේ ශක්්‍යතාවය ඉවසීම දැනුමාදී ශේෂ්ත්‍ර ගණනාවක් ඒ තුළින් ගම්‍ය වේ. ඉතින් එබඳු වටිනා සුදුසුකම අපේක්ෂකෙන් තම ජීවිතත් සටහනේ සඳහන් නොකරන්නේ ඇයි? හේතුව වෘත්තීය ලෝකයේ පිළිබඳ ඔවුන් දරන සම්ප්‍රදායික ආකල්පයයි. අධ්‍යාපන සුදුසුකම් වෘත්තීය සුදුසුකම් හා රැකියා අධ්‍යක්ෂකම් යන ඔවුන් නිර්වචනය කරගෙන ඇත්තේ ඉතාපටු ආකාරයටයි. පුහුණු වන කාලය තුළ විවිධ රැකියා ආයතන තුළ ලබන අධ්‍යක්ෂකම් නිසකවම වෘත්තීය අධ්‍යක්ෂකම් වලට මුල් අධීරය. එබඳු ස්ථානයක් ලද විට තවත් තැනකින් රැකියාවක් සඳහා යොමු වන තෙක් එම ආයතනයේ උපරිම ප්‍රයෝජන ගත යුතුය. නිවරුදු පුහුණුවක් ලැබීමට ආයතනයකට විශාල ගෙවීමක් කළ යුතුය. නිවරුදු පුහුණුවක් ලැබීමට ආයතන ස්වේච්ඡාවෙන් වැඩ කිරීමේදී ප්‍රවේශය ලබන්නේ එම පුහුණුව වක්‍රාකාරයෙන් නොමිලේ ලැබීමට. එහෙත් ඇයට වටිනාකමක් ලැබෙන්නේ එම කාර්යභාරය
ආයතනික ඉටකලහොත් පමණි ජීව දත්ත සටහනට අධ්‍යක්ෂින් පිළිබඳව දින වකවානු සඳහා ආයතනික රැඳීම හා සැබෑ ජීවිතයේ වැඩ අධ්‍යක්ෂීම් යනු දෙකකි සැබෑ වැඩ අධ්‍යක්ෂීම ඔබව සූදානම් කරයි පරිණත කරයි විශ්වාසනීයත්වය ඇති කරයි අලුත් රැකියාවට හෝ වෘත්තිය පියකට පෙළේ ඉහළටම මඟ පෙන්වයි එහි වර්ධනිට නිමක් නැත ඒ අමිලය මිල කළ නොහැකි තරම් වටිනාකමක් ඔබේ ජීවිතයට ගෙන ඒමට නොමිලේ ඔබ කළ කළ දේ ඵල ඵල දෙනු ඇත।